ओ अद अभी ट विधायक जनाधिपति दूरय जनताव वेत यमुकरान जनताव के दिशावट हरवगान पुलवांगुना दें अभी ट आवाश्याय अपे व्यवस्था दायकयात व्यवस्था दायक तुली सिद्ध सिद्ध विय युतु जनता परमाधिपत्य रेकगनीम संदहा जनताव नियोजने करन जनतावादी पार्लिमेंतुवा कपि गोडनगा गन्न ओने मेच्चर काल्याक ओबट पार्लिमेंतुवा ओब वेनुवेन वेड करन तनक हेटियट ओबट दैनुन नै अत वर्षेम महाजन नियोजितयन हेटियट ओब पत् करपु ए आय तुलिन ओब बलापोरोत्तु उन दे सिद्ध उन नै ए निसा तमै जनतावट देशपालनयत् एपा उने देशपालाज्ञयनुत् एपा उने ඇත්තටම මේ රට තුල මේ රටේ පාලනය පිළිබඳවත් එපා වෙලා රට පිළිබඳවත් කලකිරීමක් ඇති වුණේ. නමුත් එවැනි තත්වයක් තුල අපේ රටේ ජනතාවගේ සුවිශේෂීත්වය වුණේ. අපේ රට වෙන මේ ලෝකයේ සියලුම රටවල් වලට ආදර්ශයක් වුණේ. එසේ සිදු වූ නමුත් ඒ කියන්නේ තමන්ගේ මහජන නියෝජිතයන් දේශපාලඥයන් පිළිබඳ කලකිරීමක් ඇති වුණා ඒකෙන් අපේ රටේ ජනතාව මේක වෙනස් කරන්න ඕන කියන ඒ අභිලාෂය ඒ උවමනාව අතහැරියේ නැහැ මේ රට කොහොම හරි හදන්න මේ රට පරිවර්තනය කරන්න අපි උත්සාහ කරා දිගින් දිගටම උත්සාහ කරා අරගල හරහත් ඒක කරන්න උත්සාහ කරා අවසානයේදී නැවත වතාවක් අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී වූ මැතිවරණයක් හරහා ඉතාමත්ම නිර්භීත සහ ඉතාමත්ම පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් අපි අපේ ඡන්දය පාවිච්චි කරලා මුළු ලෝකයටම පෙන්නුවා දේශපාලනිකව පරිණත වෙච්ච දේශපාලනිකව ශක්තිමත් දේශපාලනිකව සංවිධානගත වුණු ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද තුලම සමාජ පරිවර්තනයක් ඇති කරගන්නේ කොහොමද කියන ඒ පාඩම අපි මේ සැප්තැම්බර් මාසේ 21 මුළු ලෝකයටම පෙන්නුවා. ඒ අපේ ආරම්භයක් පමණයි. ඒ ආරම්භයේ දෙවනි පියවර අපි මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ගත යුතුව තියෙනවා. ඔබ අප සියලු දෙනා එකතු වෙලා ඒ ගිවිසගත් එකඟතාවය අපේ සමාජ ගිවිසුම මේ රට දියුණු කරන්න මේ රට පොහොසත් කරන්න මේ රට තුල අපි සියලු දෙනාටම ලස්සන ජීවිත ගත කර ගන්න පුළුවන් ඒ පාලනය ඇති කර ගන්න ඒ පරිවර්තනය ඇති කර ගන්න අවශ්‍ය පාර්ලිමේන්තුවක් අපි ගොඩනගන්න ඕනේ ඒ සඳහා තමයි අපි මේ උත්සාහය කරන්නේ අනුර සහෝදරයා अरे पुरुद्धट मकियवेने अनुर सहोदरया कियला जनाधिपति अनुर सहोदरया पोरोंदुवाक दुन्ना ओब सियलु देनाटम जनाधिपति जनाधिपति वरने अवसान उनाम ओबट पालिमेंतु असुद्ध करान्ना अवस्थावाक इतामात्म इक्मनिंग लबा देनवा कियला उन्न ओ ए अवस्थाव ओबट उदावेनवा नोवेंबर मासे 14 वेनिदा अभी ඒ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ ඔබව නියෝජනය කරන්න ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා 21 දෙනෙක් අපි ඉදිරිපත් කළා තියෙනවා 18 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගන්න පුළුවන් අපි විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මාලිමාවේ බහුතරයක් කොළඹ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට එවයි කියන විශ්වාසය අපි තුල තියෙනවා මේ පාර කොළඹ දිස්ත්‍රික්කයේ තව වාර්තාවක් තියලා තියෙනවා වැඩිම කාන්තා නියෝජනයකුත් කොළඹ දිස්ත්‍රික්කෙන් අපේ ලයිස්තුවේ ඉන්නවා කාන්තාවන් 5 දෙනෙක් නම් කරලා තියෙනවා ඒ නිසා කොළඹින් ආදර්ශයක් අරගෙන අත වශයෙන්ම අපි මේ පාර පාර්ලිමේන්තුවට මාලිමාවෙන් නියෝජිත වරුන් නියෝජිත වරියන් 36 දෙනෙක් ඉදිරිපත් කළා තියෙනවා අපිට පුළුවන් නම් තවත් වාර්තාවක් තියමු මේ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයත් 2024 පාර්ලිමේන්තුව තුළ ලබා ගනිමු කියලා මම යෝජනා කරනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් අපිට ඒ පස් දෙනාම යවලා අපිට අනිත් දිස්ත්‍රික්කවලටත් ඒ ඒ ඒ ජවය දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ලක්ෂ්මන් සහෝදරයාත් කිව්වා සමහර විට ඔබටත් ආරංචි වෙලා ඇති දැන් මේ දවස්වල මේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු නායකවරු අපිට උපදෙස් දෙන්න පටන් අරගෙන තියෙනවා. ජනතාව දෙන පාඩමක්වත් ඉගෙන ගන්න බැරි රනිල් වික්‍රමසිංහගෙන් මම හිතන්නේ ව්‍යවස්ථාව ගැන මම ඔහුගෙන් ඉගෙන ගත යුතුයි කියලා. මොකද කියන්නේ? යන්නද මන් ටියුෂන් පන්තියකට රනිල් ගාවට? ආ මොකද කියන්නේ? පව්. ඇත්තටම පව්. ඉතින් මං අහන්නේ ඒක තමයි අද දවසේ හොඳම විහිළුව. අත වශයෙන්ම රනිල් වික්‍රමසිංහට මම ස්තුතිවන්ත වෙනවා අපිට මෙහෙම විහිළු සපයන එකට. මේ රැස්වීමකට ඇවිල්ලා ජනතාව හිනස්සන කතා අපිට ඒ හිනස්සන්නත් අපිට අවස්ථාව ලබා දෙන්නේ රනිල්. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ. ව්‍යවස්ථාව තුළ තියෙන මූලිකම වගන්තියක් වන ජනතා පරමාධිපත්‍ය කියන දේ. ඒ ජනතා පරමාධිපත්‍ය සඳහා මැතිවරණ වලට තියෙන තැන අමු අමුවේ උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැති කරලා පළාත් පාලන මැතිවරණය නොතිබමින් ඒ ජනතාවට තිබ්බ ඒ අයිතිය උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ ඒ වගේම ව්‍යවස්ථා සභාව ඔහුට ඕන විදියට තීන්දු තීරණ දුන්නේ නැහැ කියලා ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ට බලපෑම් කරමින් ව්‍යවස්ථා සභාවේ නියෝගවලට ගරු නොකරමින් තමන්ගේ ඉතාමත්ම උඩඟු විදියට ඔහුට අවශ්‍ය විදියට පාලි ඔහුට අවශ්‍ය විදියට ව්‍යවස්ථාව අර්ථකථනය කරමින් පාලනය කරන්න උත්සාහ කරපු රනිල් වික්‍රමසිංහට නිසි පිළිතුර මේ රටේ ජනතාව එකපාරක් නෙවෙයි මම හිතන්නේ ඕනතරම් වතාවක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහගෙන් අපි පාඩම් ගන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. මේ රට පාලනය කළ යුතු විදිය ගැනවත් ව්‍යවස්ථාව ගැනවත් ආර්ථිකය ගැනවත් මොකක් ගැනවත් මොකද ජනතාව අපිවපත් කරේ රනිල්ගෙන් ඉගෙනගෙන මේ රට පාලනය කරන්න නම් නෙවෙයි. රනිල්ගේ ක්‍රමය ප්‍රතික්ෂේප කළා තමයි ජනතාව අපිට බලය දුන්නේ. ඒ නිසා ඔහුගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් අපිට නැහැ. ඉතින් රනිල් පව් ඔයාට දැන්වත් මම හිතන්නේ විශ්‍රාමසෝයෙන් ඔය පොතක් පතක් කියවලා ඔය ඉන්න පැත්තකට වෙලා නේද? මේ නැති දෙයක් මවා ගන්න උත්සාහ කරන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ජනතාව කියපු දේ අහුන්කන් දීලා ගෙදරට වෙලා ඉන්න පොතක් පතක් බලාගෙන. ඒ වගේම තමයි දැන් මේ ජනාධිපතිවරණය තුළ ජනතාව තුළ අපි ගැන බියක් ඇති කරන විවිධ කතා පැතිරුවා. ජාතිවාදය අවසන් හැදුවා. ආර්ථිකය පැත්තෙන් අපි රට බාරගත්තොත් සිද්ධ වෙන දේ ගැන විවිධ බොරු කතා කිව්වා. මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කිව්වා. විවිධ කතා කිව්වා. ජාත්‍යන්තරය තුළ අපි තනි වෙන බව කිව්වා. දැන් මේ කිසි දෙයක් ඇත්ත නොවන බව මේ සියලුම බොරු බවට හැම මොහොතක් තුළම ඔප්පු වෙමින් යන වෙලාවම තාම බොරු කියන සංස්කෘතිය වෙනස් වෙලක් නැහැ.